නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධ පනං ඒතං බුද්ධානු සාතනන්ති. කරුකටයුතු මහා සංඝරත්නයෙන් අවසර මෙහෙණින් වහන්ස සද්ධාවන්ත පින්වතුනි, විස්බෙන් ලංකාරාම විහාරස්ථානයේ මාසිකව පවත්වන අටසිල් සමාදන් වන දිනේ වෙලා තියෙනවා. ඒ වගේම අදත් හෙටත් ලබන සතියේ ඉරිදා සඳුදා දිනවල විශේෂ භාවනාමය සීල භාවනා වැඩසටහනක් පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. මේ පින්වතුන් මේ අවස්ථාව වෙනකොට වෙනදා වගේම හුරු පුරුදු ඒ බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ සීල ශික්ෂාවේ වටිනාකම තේරුම් අරගෙන ඒ දෛනික ජීවිතයේ අනිකුත් කටයුතු, ගෘහස්ථ කටයුතු මාසෙකට එක දවසක් නවත්තලා බුද්ධ වචනයට ගරු කිරීමක් වශයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන වර්ධනය කරගන්න මේ විදිහට ඒ ගුණධර්ම ආරක්ෂා කරන්න පුරුද්දක් වශයෙන් පවත්වාගෙන එනවා. දැන් මාතෘකාවක් වශයෙන් මේ ලෝකයේ පහළ වෙච්ච සියලුම බුදුරයන් වහන්සේලා විසින් තමන් වහන්සේලා අවබෝධ කරගත්තා වූ සත්‍ය තව ගිහි පැවිදි ශ්‍රාවකයන්ට ලබා ගන්න දීපු උපදේශ අන්තර්ගත ගාථාව තමයි මම මුලින් ප්‍රකාශ කරන්න යෙදුනේ. ඒ ගාථාව නම් කවුරුත් දන්න සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපන ඒතම් බුද්ධානු සාසනං. මේ ගාථාවෙන් සාරාංශ කරලා තියෙන්නේ සංසාර දුක කෙලවර කරලා සංසාර විමුක්තිය ලබා ගන්න සියලු බුදුරයන් වහන්සේලා දීපු කමඨහන මෙයයි. ඒ කමඨහන තුල අන්තර්ගත වෙන්නේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාවයි. මේ පින්වතුන් මෙහි අර්ථය දැනගත්තත් නැතත් මේ හැමදාම පෝය වෙනුවේ පසළොස්වක පෝය වෙනුවේ තෝරාගත්ත දිනයක මේ අෂ්ටාංග සීලය සමාදන් වෙලා සිටීම පවා මේ ගාථාවේ තියෙන නැත්නම් ගාථාවෙන් පෙන්නුම් කරන කමඨහණෙන් එක කොටසක් සම්පූර්ණ කරනවා. ඒ කොටස තමයි සබ්බ පාපස්ස අකරණං ගුණි. එහෙනම් බුදුහාමුදුරුවරු ගිහි ශ්‍රාවකයන්ට පොයට අටසිල් සමාදන් වෙන්න කිව්වේ මෙන්න මේ ගුණේ ලබා ගන්නයි. සබ්බ පාපස්ස අකරණං ගුණේ ලබා ගන්න ඒ දවසට. එහෙනම් ඒකෙම තේරුම් ගන්න වෙනවා අපි නිවසේ ඉන්නකොට රැකී රක්ෂා කටයුතු කරනකොට සමහර විට බොහෝ වෙලාවට ওই සබ්බ පාපස්ස අකරණං ගුණේ තියෙන්නේ. සියලු පව් දුරවෙච්ච ගුණේ තියෙන්නේ. මේ සියලු පව් දුරවෙච්ච ගුණේ නැති තැනක කුසලස්ස උපසම්පදා ගුණේ ලබා ගන්න බෑ. කුසලස්ස උපසම්පදා ගුණේ නැති තැනක සචිත්ත පරියෝධපණං ගුණේ ලබා ගන්න බෑ. යම්කිසි ගිහියෝ පැවිදි ශ්‍රාවකය සචිත්ත පරියෝධපණං ගුණේ ලබා ගත්තොත් ඒ ගුණය අමුතු ගුණයක් නෙමේ, සම්මා දිට්ඨියයි. මේක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන සම්මා දිට්ඨිය.
ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන දුක නැති තැන. එහෙනම් දුක නැති තැන ලැබෙන්නේ සචිත්ත පරියෝධපණං ගුණය පිහිටන වෙලාවකයි. මේ සචිත්ත පරියෝධපණං ගුණය ශ්‍රාවකයෙකුට මුලින්ම ලැබෙන්නේ සෝවාන් වීමේදී. නමුත් සෝවාන් වෙච්ච පුජ්‍යලයාට හැම මොහොතකම මේ සචිත්ත පරියෝධපණං ගුණය තියෙන්නේ නැහැ. සෝවාන් වෙච්ච පුජ්‍යලයාට හැම වෙලේකම ජීවිත කාලයේදී අඩු ගාන සබ්බපාපස්ස අකරණං ගුණයවත් තියෙන්නේ නැහැ. සෝවාන් වුණා කියලා එයාගේ දෛනික ජීවිතයේ සෑම මොහොතකම සබ්බ පාපස්සකරණං කියන ගුණය තියෙනවා කියලාවත් ධර්මයේ නෑ. නමුත් සකදාගාමි වෙනකොට ඊට වැඩි මේ සබ්බ පාපස්සකරණං ගුණය පවතින කාලයේ වැඩි වෙනවා. නමුත් සකදාගාමි වෙච්ච ශ්‍රාවකයේ ජීවත් හැම වෙලෙම කුසලස්ස උපසම්පදා ගුණය නෑ. කුසලස්ස උපසම්පදා ගුණය නෑ. එහෙමනම් සකදාගාමි වෙච්ච පුජ්‍යලයාට වුණත් හැම වෙලෙම සචිත්ත පරියෝධපණං ගුණය දෙන්නත් බෑ. දැන් ඒ විදිහට බැලුවම හැබැයි සබ්බපාපස්ස අකරණං ගුණය හැම වෙලෙම තියෙන්න පුළුවන් කියනවා අනාගාමි පුජ්‍යලයාට. අනාගාමි පුජ්‍යලයා ගත්තත් සචිත්ත පරියෝධපණං ගුණය හැම වෙලෙම නැහැ. මේ ගුණ තුනම සම්බපපස්ස අකරණං ගුණය, කුසලස්ස උපසම්පදා ගුණය, මේවා ගුණ. සචිත්ත පරියෝධපණං ගුණය හැම වෙලෙම තියෙන්නේ රහතන් වහන්සේගේ. දැන් මෙන්න මේ ගුණ තුන හැම වෙලාවටම ගන්න, මේ ගුණ තුනේ වටිනාකම තේරුම් ගන්න, මේක තමයි සියලු බුදුරයන් වහන්සේලාගේ අනුශාසනාව. දැන් එහෙමනම් අපි මහන්සි ගන්න ඕනේ අඩුම ගන්න මේ පොයට සිල් සමාදන් වීමේදී අඩුම ගන්න. ඒ සිල් සමාදන් වෙන්න යොදාගත්ත දිනය තුල මේ උපදේශ මාලාවේ පළවෙනි ගුණයවත් තබා ගන්න. මොකද්ද? සබ්බ පාපස්ස කරණං ගුණය තබා ගන්න. ඒක ප්‍රමාණවත් නැහැ. එහෙනම් තව තව ඒ පොයේ සිල් සමාදන් වෙන කාලවලදී ප්‍රගුණ කරගන්න ඕනේ මුලින්ම කුසලස්ස උපසම්පදා ගුණයක් ලබා ගන්න. සබ්බපාපස්ස කරණං ගුණය තියෙන ශ්‍රාවකයාට පුළුවන් කුසලස්ස උපසම්පදා ගුණය ලබා ගන්න. ඒකට වෙනම ශික්ෂාවක් පුරුදු විය යුතුයි. දැන් සබ්බපාපස්ස අකරණං ගුණේ ලැබෙන ශික්ෂාව සීල ශික්ෂාවයි. කුසලස්ස උපසම්පදා ගුණේ ලැබෙන ශික්ෂාව සමාධි ශික්ෂාවයි. සතිත්ත පරියෝධපණං ගුණේ ලැබෙන ශික්ෂාව ප්‍රඥා ශික්ෂාවයි. දැන් ඒක නිසාවෙන් මේ සමාධි ශික්ෂාව සීලයෙන් ලැබෙන්නේ නැහැ. සීල් රකින්න සදහැවතා භාවනාවක් ප්‍රගුණ කළ යුතුයි. භාවනාවකින් තමයි මේ සමාධි ශික්ෂාව නැත්නම් කුසලස්ස උපසම්පදා ගුණය ලැබෙන්නේ. ඒ භාවනාව බුදුහාමුදුරුවෝ පෙන්නපු භාවනා ක්‍රම දෙකක් තියෙනවා. වෙනස් ශාසනවල භාවනා තියෙන්නේ එකයි. එක භාවනා ක්‍රමයයි තියෙන්නේ. එකයි කියන්නේ භාවනා කරන ආකාර එකයි කියන එක නෙමෙයි. භාවනාවට ගන්න ස්වરૂප තියෙන්නේ මූල ධර්ම තියෙන්නේ එකයි අනිකුත් ශාසන වල. මේ බුද්ධ ශාසනයේ වමනක් භාවනා ක්‍රම දෙකක් තියෙනවා. ඒවා හඳුන්වනවා ධර්මයේ සමත භාවනා හා විපස්සනා භාවනා කියලා. මේ සමත භාවනාවයි විපස්සනා භාවනාවයි අහසට පොළොව වගේ වෙනස්. සමාන නැහැ මේ. බුද්ධ ශාසනයක විතරක් දකින භාවනා තමයි විපස්සනා භාවනා. අනිකුත් ශාසනවල අනිකුත් මොනවා හරි අධ්‍යාත්මිකව මනස පුරුදු කරන ඕනම
තැනක සමත භාවනා තියෙන්න පුළුවන්. ඒකින්ද ලෝකේ සමත භාවනාව ගැන දන්නේ අය වැඩි, කරන අය වැඩි, පොත් ලියලා තියෙනවා හුඟක්. ඒකින්ද විපස්සනා භාවනාවක් ගැන මේ ලෝකෙට දැනගන්න හම්බ වෙන්නේ සම්මා සම්බුද්ධවරයන් පහළ වුණාට පස්සේ විතරයි. මේ විපස්සනා භාවනාවෙන් ලැබෙන ගුණය තමයි සචිත්ත පරියෝධපණං ගුණය. විපස්සනා භාවනාවක තමයි ප්‍රඥා ශික්ෂාව තියෙන්නේ. සමත භාවනාවයි ගෙනියොත් නැත්නම් කුසල සුඛ සම්පදා ගුණේ දුක తాවකාලිකව දුක නැති තැනක් ලැබෙනවා. తాවකාලිකව දුක නැති තැනක් ලැබෙනවා. විපස්සනා භාවනාවකින් සදාකාලිකව දුක නැති තැන ලැබෙනවා. එන සචිත්ත පරියෝධපණං කියන ගුණය සදාකාලිකව දුක නැති කරගන්න තියෙන ගුණය. කුසල සුඛ සම්පදා ගුණය తాවකාලිකව දුක නැති කරගන්න, සංසාර දුක නැති කරගන්න තියෙන ක්‍රමය. දැන් කුසල සුඛ සම්පදා ගුණය ලැබුණොත් ශ්‍රාවකයෙකුට එයාට ලැබෙනවා නිවන. නිවන කියන්නේ නිවීම, දුක නැති තැනක් ලැබෙනවා తాවකාලිකව. ඒක ධර්මයේ ධර්මයේ පැහැදිලි කරනවා චේතෝ විමුක්තිය. විමුක්තිය කියන්නේ නිවනයි, දුක නැති තැනයි චේතෝ විමුක්තිය. එහෙනම් චේතෝ විමුක්තිය ලැබෙන ගුණය මොකද්ද? කුසලස්ස සම්පදා ගුණය. සචිත්ත පරියෝධපණං ගුණය විපස්සනා භාවනාවකින් ලැබෙන්නේ. ඒකට කියන්නේ චේතෝ විමුක්තිය. ඒකත් විමුක්තියක්, දුක නැහැ. විමුක්තිය කියන්නේ දුක නැති තැන. සංසාර දුක නැති තැනට විමුක්තිය. දැන් කුසලස්ස උපසම්පදා ගුණේ චේතෝ විමුක්තිය ලැබෙනවා. සචිත්ත පරියෝධපණං ගුණේ ප්‍රඥා විමුක්තිය ලැබෙනවා. ඒකට කියන නම ප්‍රඥා විමුක්තිය. එහෙනම් සෝවාන් වෙන්නේ චේතෝ විමුක්තියකින් නෙමෙයි, ප්‍රඥා විමුක්තියකින්. මේ දෙක ශ්‍රාවකයා දැනගත යුතුයි. නැත්නම් පැටලෙනවා ධර්මයේ. භාවනාව පැටලෙනවා. සමත භාවනාවකින් ලැබෙන්නේ චේතෝ විමුක්තිය. විපස්සනා භාවනාවකින් ලැබෙන්නේ ප්‍රඥා විමුක්තිය. දැන් සමත භාවනාවකින් චේතෝ විමුක්තිය තියෙන තැන් ස්ථීර චේතෝ විමුක්තිය මයින් ඒකක තියෙනවා අධ්‍යාත්මික ලෝකේ. මේ බුදුහාමුදුරුව පැහැදිලි කරපුවම නෙමෙයි, බෝධිසත්වයන්ට උගන්වපුවා ඉන්දියාවේ. චේතෝ විමුක්තියේ ගුණ තමයි රූපාවචර ධ්‍යාන චේතෝ විමුක්තියේ ස්වභාවය. අරූපාවචර ධ්‍යාන අතර චේතෝ විමුක්තිය වල හැටි. දැන් රූපාවචර ධ්‍යාන ලැබෙනව නම් කවුරු හරි අරූපාවචර ධ්‍යාන ලැබනවා නම් එතන තියෙන ගුණය තමයි කුසලස්ස උපසම්පදා ගුණය. නමුත් චේතෝ ප්‍රඥා විමුක්තියෙන් ලැබෙන ගුණ තමයි සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල. මේ විමුක්ති දෙක. දැන් අපි පස්සේ මේ වැඩසටහන් මේ දවස් 4 මේ සතියේ දවස් 2කුත් ඒ වගේම තව ධර්ම දේශනා 2කුත් තියෙනවා ලබන සතියේ. නමුත් ධර්ම දේශනාවලදී නෙමෙයි, සීල භාවනා වැඩසටහන් 4දී බලාපොරොත්තු වෙනවා මෙන්න මේ කාලසටහන අනුගමනය කරන්න. අපි දැන් ඊයේ පෙරේදා ධම්මපද සූත්‍රයෙන් ධර්ම දේශනා දෙකක් පැවැත්තුවා. ඒවට සහභාගී වෙන්න සමහර විට බැරි වෙන්න ඇති. නමුත් මේ විහාරස්ථානයේ වෙබ් Facebook පිටුව තුළ ඒවා ශ්‍රවණය කරන්න පුළුවන්.
ඒ වගේම මම හිතන්නේ මේ කියන සියලු දේ හැම වෙලෙම සජීව විකාශනය වෙන්න නැටත් බලා ගන්න පුළුවන් වෙන්න ඒ හාමුදුරන් වහන්සේලා කටයුතු කළා තියෙනවා. දැන් මේ දව දින හතර මේ සීල භාවනා දින හතරේ කාලසටහන මේ විදිහට වෙනවා. ඒගොල්ලන්ට මේ පැහැදිලි කරන ධර්ම කරුණු වෙන්න පුළුවන්, නැත්නම් ඊයේ පෙරේදා දේශනා කරපු ඒවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කරගන්න පුහුණු වෙන්න කියා දෙන, නැත්නම් දැනට පුහුණු වෙන භාවනා සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලු ටික අපි සාකච්ඡා කරන්න මේ සෑම දිනයකම දීම හවස දාණයෙන් පස්සේ එකට යොදා ගන්නවා. කාලයේ එකේ ඉඳලා ප්‍රශ්න සාකච්ඡා කරන්න. එතකොට තමන්ට පුළුවන් ඒ ප්‍රශ්න තියෙනවා මේ එතකොට මේ ශික්ෂා තුනට සම්බන්ධ වෙන ප්‍රශ්න වෙන්න ඕනේ. එහෙම නැතුව තමන් බොරුවට හදාගත්ත ප්‍රශ්න ඉදිරිපත් කළා කාලය අහක දාන එක තමන්ටත් අවාසි, මට වැඩකුත් නැහැ, ඕගොල්ලන්ට වැඩකුත් නැතු වෙනවා. ඒ ප්‍රශ්න ලිඛිතව ලියලා තියන්නත් පුළුවන්, වාචසිකව ඒ කාලේ අහන්නත් පුළුවන්. ඒ වගේම සාමාන්‍ය පරිදි මෙහි බුද්ධ පූජාව පවත්වන වෙලාවේ ඒ පූජාව පවත්වනව අවසාන වෙන්න කිට්ටුව නැවත ධර්ම දේශනාවක් පවත්වනවා. මේ කරගෙන යන පුහුණු වෙන සීල ශික්ෂාව නෙවෙයි සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාවට උදව් වෙන. මේ සීල් අරගෙන අපි ඉදිරි ශික්ෂාවලට යා යුතුයි. සීලයක් විතරක් රැකලා ශ්‍රාවකයාගේ නියම ගුණ ලැබෙන්නේ, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක්වත් වෙන්නේ. ඒක නිසාවෙන් ඒක තමයි අපේ සාමාන්‍ය වැඩ පිළිවෙල මේ දින කීපය තුළ. දැන් අපි බලමු මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ ගාථාව තුළ මුල්ම ගුණය ලැබෙන්නේ කොහොමද? සබ්බ පාපස්සකරණං කියන ගුණය අපිට ලැබෙන්නේ කොහොමද? මේකේ තේරුම ගත්තොත් සියලු පව් දුරු කරගන්න. මේ සියලු පව් දුරු කරගන්න ගිහි ශ්‍රාවකයාටත් පුළුවන්, පැවිදි ශ්‍රාවකයාටත් පුළුවන්. හැබැයි එක කොන්දේසියක් මතයි. මේ පින්වතුන්ට තමන්ට සියලු පව් දුරු කරගන්න අවශ්‍ය නම් ඉස්සෙල්ලාම බුදුහාමුදුරුවෝ සියලු පව් කියලා දේශනා කරපු දේ මොකක්ද කියලා දැනගත යුතුමයි. දැනගත්තේ නැත්නම් දුරු කරන්න බෑ. ඉබේ දුරු වෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම අපි එහෙමනම් සියලු පව් මොනවද? පව් කියන්නේ මොනවද? මොනවටද බුදුහාමුදුරුවෝ? මොකද හුඟක් බෞද්ධයෝ මේ බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරන්ගේ ධර්මයේ පව් කියලා හඳුන්වන එක දන්නේ නැහැ. නමුත් හැමෝම කතා කරනවා පව් කියන වචනේ, සිංහල වචනේ භාවිත කරනවා. මේ පව් කියන්නේ සිංහල වචනයක්. පාලි වචනේ පාප. දැන් සබ්බ පාපස්ස අකරණං. අකරණං කියන්නේ දුරු කරන්න. සියලු පව් දුරු කරන්න. නමුත් මේ පින්වතුණු දවසකට මේ පව් කියන වචනේ හුඟක් තැන්වල භාවිත කරනවා. මේ භාවිත කරන්නේ අර්ථය දැනගෙන නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් බෞද්ධයෝ බල්ලෙක් දැක්කත් අනේ පව් කියලා භාවිත කරනවා. අනේ පව්. දැන් මොකක් හරි රූපවාහිනියේ මොනහරි ප්‍රවෘත්තියක් විකාශනය වුණොත් ඒක බලලා අනේ පව්. මේවා මෙහෙම ප්‍රකාශ කිරීමම අනේ පව් නෙවෙයි, ප්‍රකාශ කරන කෙනාට පව් සිදි වෙනවා. ඒක දන්නේ. අනේ පව් කියලා බොරුවට කියන මනුස්සයන්ට ඒ වචනේ කියනකොට පව්. පව් කියන එක පව් පොතේ සටහන් වෙනවා. ඔබ තමයි අපේ බෞද්ධකම.
මොකද මේ අනේපව් කියන එක උපාසක උපාසිකාවන්ගේ වචන මෝස්තරය. මොකද මේ ධර්මයේ වචන මෝස්තර වලට ගත්තේ පව් දන්නේ. පාපේ කියන්නේ මොකද්ද දන්නේ. එහෙනම් තමන්ට සබ්බ පාපස් අකරණං සියලු පව් දුරු කරගන්න ඕන නම් ඉස්සෙල්ලාම බුදුහාමුදුරුවෝ පාපය කිව්වේ මොනවටද? නැත්නම් මේ රටේ ලෝකේ ඉන්නේ මිනිස්සු සාහිත්‍යකාරයෝ කවිකාරයෝ පාපය කියපුවා බුදුහාමුදුරන්ගේ පාපේ නෙමෙයි කියලා ඉගෙන ගන්න ඕන. නැත්නම් ශ්‍රුතවත් ආර ශ්‍රාවකෙක් වෙන්න බෑ කාටවත්. එමනම් අපි ඉස්සෙල්ලාම මේ දවස් කීපේ මූලිකව පව් කියන්නේ මොනවද කියලා ඉගෙන ගමු. ඒ ඊට කලින් ඔයගොල්ලන්ට සතුටු වෙන්න වචනයක් මම කියනවා. දැන් මේ වාඩි වෙලා ඉන්න සියලුම දෙනාගේ සමහර විට මම හැර කිව්වේ අනික් අයට නම් මට සහතිකයක් දෙන්න පුළුවන්. මේ වාඩි වෙලා ඉන්න මේ මොහොතේ සියලු දෙනාගේ සබ්බ පාපස් අකරණං ගුණේ තියෙනවා. සියලු පව් දුරු වෙලා දැන්. ඔයගොල්ලන් හැබැයි සියලු පව් දන්නේ නැහැ. මට සහතිකයක් දෙන්න පුළුවන් මේ මොහොතේ සියලු පව් දුරු වෙලා. හැබැයි මගේ සහතිකේ ඔයගොල්ලන්ට දෙන්නේ බණ ඉවර වෙනකන් විතරයි. මට මෙතන ඉන්න කිසි කෙනෙකුට බණ අවසන් වුණාම එයාගේ සියලු පව් දුරු වුණා කියලා සහතිකයක් දෙන්න බෑ. මොකද දැන් ඔය තියෙන සියලු පව් දුරු වීම හුඟක් අයගේ බණ ඉවර වෙනකොට නෑ. ඒක තමයි බෞද්ධකම සාමාන්‍ය. මොකද ඒගොල්ලෝ දන්නේ නෑ කොහොමද මේ පව් කියන්නේ මොනවද කියලා දන්නේ නෑ. ඒක හින්දායි වෙන්නේ ඒක. දැනගත්තොත් ඔයගොල්ලන්ට හැකියාව ලැබෙනවා බණ ඉවර වුණත් අද දවසේ සියලු පව් දුරු කරගෙන වාසය කරන්න. බණහන වෙලාවේ නම් දැන් නැහැ. මේ වෙලාව විතරක් නෙමෙයි මේ වගේ සදාවතුන් කවදත් බණහනකොට සබ්බ පාපස්සා කරණං ගුණේ තියෙනවා. හැබැයි මල් පූජාවකදී තියෙනවා කියන්න බෑ. තියන අය ඉන්නවා. හුඟක් වෙලාවට මෙච්චර මේ සියලු පව් දුරු වෙච්ච ගුණේ නැහැ. එහෙනම් මොකක්ද මේ පාපය කියන්නේ? පාපය කියන්නේ ගොඩක් තියෙන එකක්ද? කෝටි ගානක කෝටි ගානක් තියෙන මනුස්සයන්ට පාප නැහැ. පව් තියෙන්නේ හතයි. මනුස්සයන්ට සියලු පව් කියන්නේ මේ සියල්ල කියන්නේ පව් හතකටයි. පව් තියෙන්නේ හතයි. හතට වැඩිය පව් නැහැ. පාපෙන් තියෙන්නේ හතයි. ඒ හත දැනගත්තම එන්නේ ආරක්ෂා වෙනකොට සබ්බ පාපස් අකරණං ගුණේ තියෙනවා. දැන් පව් කියන්නේ මේ අකුසලයේ අකුසල් කියලා ධර්මයේ තියෙනවා කුසල් කියලා තියෙනවා. මේ අකුසල් 10ක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ පැහැදිලි කරනවා. අකුසල් 10ට වැඩිය නෑ. අකුසල් 9කුත් නෙවෙයි මේ ධර්මයේ ගණන්න්නේ. අකුසල් 10යි. ඔන්නේ අකුසල් 10ෙන් අකුසල් 7කට තමයි පාපය කියන්නේ. 10ෙන් 7යි පාපය. අනික 3 පාපයට හඳුන් පාපය ලෙස හඳුන්වන්නේ නැහැ. දැන් මේ අකුසල් 10 බුදුහාමුදුරන්ගේ ධර්මයේ වර්ග කරන්නේ කායික අකුසල් 3යි වාචික අකුසල් 4යි මානසික අකුසල් 3යි. ඒතර කායික අකුසල් 3ක් තියෙනවා අපිට. මිනිසෙකුට කරන්න පුළුවන්. කායික අකුසල් 3 ඕනම මිනිසෙකුට කරන්න පුළුවන්. වාචික අකුසල් 4ත් ඕනම මිනිසෙකුට කරන්න පුළුවන්. මේක මානව හිමිකම. මිනිසයාට තියෙන හැකියාව. ඒ වගේ මිනිසයා හැම වෙලෙම මානසික අකුසල් 3කුත් කරන්න පුළුවන්. මේ මිනිස්යාට තව තියෙනවා හැකියාවක්
දැන් අකුසල් කුසල් සමබරතාවයක් මේ සංසාරගත සත්තුන්ට තියෙන. ඒ කියන්නේ අකුසල් 10ක් තියෙනවා නම් කුසලුත් තියෙන 10ක්. ධර්මයේ අකුසල් 10යි කුසල් 10යි. එහෙනම් පව් 7 නම් පින් 7යි. පව් 7ක් තියෙනවා. පාපේ වශයෙන් අකුසල් 7ක් නම් කරලා තියෙනවා. එහෙනම් ඒක විරුද්ධ දෙය පින්ුත් 7යි. හුඟක් පින්නේ. ඒ අනේ පින් කිව්වට ඒව අනේ පව් කියන වගේ නිකන් කටකැටිච්ච වචනයක් විතරයි. පාපේ පින පව් දන්නේ නැත්නම්. කෝලං වචනේ එතකොට. එතකොට අකුසල් 10ක් තියෙනවා. ඒ අකුසල් 10ක් තියෙනවනම් කුසලුත් 10යි. තව මේ ධර්මයේ තව දෙයක් තියෙනවා. මේ අකුසල් 10 නිර්මාණය කරන අකුසල් මුල් 3ක් තියෙනවා. එතකොට අකුසල් මුල් 3කින් අකුසල් 10ක් නිර්මාණය වෙනවා. අකුසල් මුල් 3 තමයි අපි දන්න ලෝභ, දේශ, මෝහ කියන එක. එහෙනම් කුසල් 10 නිර්මාණය කරන මුල් කුසල් මුල් කියනවා. ඒවා අලෝභ, අද්වේෂ, අමෝහ කියලා ධර්මයේ හඳුන්වනවා. මේවා පොතේ නෙමෙයි තියෙන්නේ. සූත්‍රවල නෙමෙයි තියෙන්නේ. මේවා තියෙන්නේ තමන් ළඟ. මේ අකුසල් මුල් කියන තුන කායික දෙයක් නෙමෙයි, භෞතික දෙයක් නෙමෙයි. මේවා මනෝමය දේවල්. මනෝමය දෙක දෙපැත්තක් තියෙනවා. ධර්මය මනෝමය කියන එක දෙආකාරයි. එකක් සිත. සිත කියන්නේ මනෝමය දෙයක්. මනස. අනික් මනෝමය දේ සිත තුල හට ගන්න ධම්ම. ධම්ම කියන්නේ සිත තුල හට ගන්න ඒවා. එහෙනම් මේ අකුසල් මුල් කියන ඒවා හැම විටම සිත නෙවෙයි ධම්ම. ලෝභ, දේශ, මෝහ කියන්නේ ධම්ම. සිතක් නෙමෙයි මේ. සිත තුල හට ගන්න දෙයක්. ඒ වගේම අලෝභ, දේශ, අමෝහ කියන කුසල් මුල් තුනක් ධම්ම. එහෙනම් මේ අකුසල් මුල් ටික හැම විටම ධම්ම මිසක් සිතක් නෙමෙයි. භෞතික දේකුත් නෙමෙයි. රූපයකුත් නෙමෙයි. ශබ්දයකුත් නෙමෙයි. ගන්ධයකුත් නෙවෙයි. ධම්ම සිත තුල හට ගන්න දෙයක්. ඒක ඉස්සෙල්ලා දැනුවත් වෙන්න. නැත්නම් එක එක්කෙනාට හිතෙනවා මේ අකුසල් මුල් දින තැන අමුතු තැන. මොකද විද්‍යාවේ මේකගෙන ගත්තම ටිකක් කල් යනකොට පඬිතුකමට තේරෙනවා ඔය කියන අකුසල් මුල් ටික තියෙන්නේ මොලේ ආවල් සෛලවල. ඔය වගේ විපරීත පඬිතුකම් එනවා. නැත්නම් විපරීත පඬිතක. මොකද මොලේ තියෙන දෙයක් නෙමෙයි මේ ද්‍රව්‍යයක් නෙමෙයි අකුසල් මුල් කියන්නේ. එහෙනම් මේ දෙතිස් කුණ එක බලපෑමක් නෑ මේ. ඒකෙන් හින්දා මොලේ ගැන ඉගෙනගෙන අකුසල් මුල් හෝ පාපය ගැන හෝ පින ගැන හෝ කාටවත් තේරුම් ගන්න පුළුවන්කමක් වෙන්නේ බෑ. කායික සම්බන්ධයක් මේ වෙන්නේ ධම්ම කියන්නේ කායික සම්බන්ධයක් නැති හින්දා. කය ගැන විග්‍රහ කරලා ධම්ම ගැන ඉගෙන ගන්න බෑ. කය ගැන විශ්ලේෂණය කරලා ධම්ම ගැන ඉගෙන ගන්න බෑ. එන්නේම අත්තරින්ද වෙනවා මේ ගමන යන්න නම් අපිට. මොන ගමනද? සබ්බපාපස්සකරණං ගුණයට යන්න, කුසලස්ස උපසම්පදා ගුණයට යන්න, එතනින් එහා සචිත්ත පරියෝධපණං ගුණයට යන්න. එතකොට දැන් මම කියා දුන්නා අකුසල් 10ක් තියෙනවා. අකුසල් මුල් 3ක් තියෙනවා. අකුසල් මුල් 3 ධර්මයේ ලෝභ, දේශ, මෝහ කියලා බුදුහාමුදුරුවෝ හඳුන්වලා තියෙනවා. ඔකට ඉංග්‍රීසි වචන දැම්මා කියලා ඒක වෙනස් වෙන්නේ නැහැ. වෙන සාහිත්‍ය දැම්මා කියලා වෙනස් වෙන්නේ නැහැ. මේ ලෝභ, දේශ, මෝහ, ලෝභ, දේශ, මෝහමයි. ඒක Tamanට අයිති දෙයක්. දැනුත් තියෙන දෙයක්. දැනුත් වැඩ ගන්න පුළුවන් දෙයක්. දැනුත් වැඩ ගන්න දෙයක්. මේවා ධම්ම. ඊට පස්සේ අකුසල් 10ක් තියෙනවා. මේ අකුසල් 10ෙන්
අකුසල් තුනක් ඍජුවම මානසිකයි. අකුසල් තුනක් මානසිකමයි. මනෝමය ක්‍රියාවක්. මනෝමය ක්‍රියාවක් වශයෙන් අකුසල් තුනක් තියෙනවා. ඒවට කියනවා මිත්‍යා දෘෂ්ටිය, ව්‍යාපාද, අභිජ්ජා. මෙන්න මේ අකුසල් තුන. අභිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටිය කියන අකුසල් තුන මනෝමය. ඒ අකුසල් තුන ඔය වාඩි වෙලා දැන් කරනවා. කරන්න පුළුවා, කෙරෙනවා. ඒ කෙරෙන්න සුදුසුකම් මොකද්ද? ඔය මනෝමය අකුසල් තුන දැන් කරෙන්න ඔයගොල්ලන්ට සුදුසුකම තමයි මිනිසෙක් වීම. මෙතන වාඩිලා ඉන්නේ අමනුෂ්‍යෙක් ඉන්නවනම් මේ අකුසල් තුන නේද? වෙන සමාවක් මේකෙන් කාට හරි කියන්න පුළුවන් නම් මල් ළඟ මේ බණ අහනකොට ඔය කියන අකුසල් තුන නැහැ කියලා. මොන අකුසල් තුනද? අභිඤ්ඤා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටිය. දැන් මල් ළඟ නැහැ කියනවනම් එහෙම නැත්නම් මිනිස්සු ඉන්න බෑද? මේක නැත්තේ අමනුෂ්‍යයන්ට. අමනුෂ්‍යයන්ට කියන්නේ මේ පහත් පෙළේ අමනුෂ්‍යයන්ට නෙමෙයි. දෙවියෙක් ගත්තා දෙවියටත් මේ අකුසල් තුන තියෙනවා. බ්‍රහ්ම කියන අමනුෂ්‍යයන්ට නෙමෙයි. බ්‍රහ්ම කියන්නේ මිනිසෙක් නෙමෙයි, අමනුෂ්‍යයෙක්. බ්‍රහ්ම කියන සත්තුන්ට මේ අකුසල් තුන නෑ. මොනවද? අභිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. දැන් ඔන්නතර තමයි වර්ධින තැන. මිනිස්සු හිතනවා මේ කිව්වට, මේ බුදුහාමුදුරුවෝ දේශනා කරාට මේ අකුසල් මල් ළඟ නෑ. ඒ කියන්නේ මොකක්ද? එහෙම හිතන එක්කෙනාගේ තියෙන්නේ මනුස්සකම නෑ. තමන් මනුස්සයෙක්ද කියලාවත් දන්නේ නෑ කියලා. ඒකට අමනුස්සකම තියෙනවා. ඔන්න ධර්මයේ වැරදුනාම වෙනදී. එහෙම වුණොත් මේ ගමන දිග වැඩි. නිවන් මාර්ගය සංසාර දිගු මාර්ගයක් බවට හැදෙනවා. මොකද ධර්මයේ වරද්දාගෙන ධර්මයේ වැරදියට ඉගෙන ගැනීම. දැන් බලමු මේ අකුසල් 10 ගැන දන්නේ තරමටමයි නිවන පිළිබඳවත් නිවන ලං වෙන්නේ. මොකද හේතුව නිවන් මාර්ගයයි මේ අකුසල් 10යි අතර තමයි සම්බන්ධය තියෙන්නේ. මේ අකුසල් 10 දන්නේ නැති කෙනාට නිවනක් දකින්න බෑ. දැක්කොත් නිවන, ඒක බොරු නිවන. මේ අකුසල් 10ෙන් හදපු නිවන. මෙච්චර බලගතුයි මේ අකුසල් 10ේ ඔය මනෝමය අකුසල් තුන. මොනවද ඒ? අභිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටිය. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ අකුසල් වල අනුපිළිවෙලක් පෙන්නනවා. ඒ අනුපිළිවෙල අංක කරොත්, ලයිස්තුගත කරොත් අභිජ්ජා 8 අකුසලය, ව්‍යාපාද 9 අකුසලය, මිත්‍යා දෘෂ්ටිය 10 අකුසලය. එහෙම තමයි නම් අංක වැඩෙනවා. එහෙනම් ඊගාව අකුසල් 7 ගත්තොත් අර මනෝමය අකුසල් නෙමෙයි ඒවා. ඊට වැඩිය දියුණු අකුසල්. මේ මනෝමය අකුසල් දියුණු නැති අකුසල්. ඊට වැඩිය මානව හිමිකම තුළ විද්‍යාමාන අකුසල් 7ක් තියෙනවා. අභිජ්ජා ව්‍යාපාද වලට අමතරව. ඒවා මනෝමය ස්වභාවයක එක කායික ස්වરૂපයක් හෝ වාචික ස්වરૂපයක් වශයෙන් කාණ්ඩ දෙකකට බෙදෙනවා. එහෙනම් මානව හිමිකම තුළ, මනුෂ්‍ය හිමිකම තුළ තියෙනවා මනුෂ්‍ය වර්ගයට අයිති කායිකව අකුසල් තුනක්. කායික අකුසල් කියන්නේ ඒක කාය කර්ම වෙන වෙනම. කායික ක්‍රියාවලින් අකුසල් තුනක් තියෙනවා. ඒ අකුසල් තුන තමයි 1, 2, 3 ලයිස්තු වලට අයත් වෙන්නේ. අකුසල් 10ෙන් මුල්ම අකුසලයේ
බරපතල අකුසලයක් තියෙනවා මිනිස්යන්ට. ඒක තමයි ඒක කායික ක්‍රියාවක්. ඒ කායික ක්‍රියාව නිකන් සිදු වෙන්නේ නැහැ. අර ඒ කායික ක්‍රියාව සිදු කරන්නත් අර මානසික අකුසල් වල අභිජ්ජා අකුසලයේ හෝ ව්‍යාපාදයේ කියන අකුසලෙ උදව් වෙන්න ඕනේ. මේ සියලුම කායික ක්‍රියාවලට මිත්‍යා දෘෂ්ටිය කියන අකුසලෙ උදව් වෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය නැතුව කායික අකුසලයක් සිදු වෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිය නැතුව වාචික අකුසලයක් සිදු වෙන්නේ නැහැ. හැබැයි අභිජ්ජා නැතුව කායික අකුසලයක් සිදු වෙන්න පුළුවන්. අභිජ්ජා නැතුව වාචික අකුසලයක් සිදු වෙන්න පුළුවන්. මනුස්ස මානව හිමිකමේ තියෙන යෝනි. ඒ වගේම ව්‍යාපාද නැතුව කායික අකුසලයක් සිදු වෙන්න පුළුවන්. ව්‍යාපාද නැතුව වාචික අකුසලයක් සිදු වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේවා තමයි ධම්ම නියාම කියන්නේ. ධම්ම කියන්නේ මොනවද? මේ සිත තුල හට ගන්න ඒවා. ධම්ම නියාම කියන්නේ මේ මං කියපු ඒවා ධම්ම නියාම වලටයි. දැන් ව්‍යාපාදයේ හෝ අභිඥා නැතුව අටවෙනි අකුසලයේ හෝ නවවෙනි අකුසලයේ නැතුව කවදාවත් කායික අකුසලයක් සිදු වෙන්න බෑ. දෙකෙන් එකක් ඕනෙමයි. ඒක ධම්ම නියාමය. මේවා තමයි ධම්ම නියාම. ඒ වගේම අභිඥා හෝ ව්‍යාපාද නැතුව මේ දෙකෙන් එකක් නැතුව කවදාවත් වාචික අකුසලයක් සිදු වෙන්න බෑ. ඔකත් ධම්ම නියාමය. නැතුව මේ භෞතික විද්‍යාවේ තියෙන නියාම නෙවෙයි ධම්ම නියාම කියන්නේ. මේ ධම්ම වල හැසිරෙන ආකාරය. ඒ වගේම මෙන්න මේවත් ධම්ම නියාම. එකක කිසිම කායික අකුසලයක් අභිඥා හා ව්‍යාපාද දෙකම එකක මේ සිදු වෙන්නත් බෑ. ඒකත් ධම්ම නියාමයක්. ඒ කියන්නේ කෙනෙකුට කායික අකුසලයක් කරන්න බෑ අභිඥා ව්‍යාපාද දෙකෙන් දෙක එක හැරෙයිලා. වරකට එකයි. එක්ක අභිඥා එක්ක කායික අකුසලයක් කර හැකි. එහෙම නැත්නම් ව්‍යාපාද එක්ක කායික අකුසලයක් කර හැකි. මේ අභිඥා ව්‍යාපාද එක වරේ දෙන්නේ. මේව ධම්ම නියම. දැන් එහෙමනම් ඔය කියන අකුසල් 10 නම් කරගත්තොත් අපි කායික අකුසල් තුන තමයි සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම. ඕක කායික ක්‍රියා. ඊට සතුන් මරන්න එක්ක අභිජ්ජා උදව් වෙන්න ඕනේ. නැත්නම් සතුන් මරන්න ව්‍යාපාදේ උදව් වෙන්න ඕනේ. ව්‍යාපාදේ කොතනද තියෙන්නේ? එතන තියෙන්නේ දිට්ඨිය මිත්‍යා දෘෂ්ටියයි. අභිජ්ජා කොතනද තියෙන්නේ? එතන තියෙන දිට්ඨිය මිත්‍යා දෘෂ්ටියයි. 10 වෙනි අකුසලේ නැතුව 8 වෙනි අකුසලයේ හැදෙන්නත් බෑ. 10 වෙනි අකුසලයේ නැතුව 9 වෙනි අකුසලයේ හැදෙන්නත් බෑ. හැබැයි 9යි 10යි අකුසල් දෙක එකට හැදෙන්නේ නැහැ. මේවා ධම්ම නියම. මේවා දැනගෙන ඉන්න ඕන. නන්න සබ්බපවස්ස කරනන්වත් වෙන්න බෑ හරියට. දැනගෙන වෙන්න බෑ. ඉබේ වෙන්න පුළුවන්. දැන් වාචික අකුසල් 4 තමයි ධර්මයේ හඳුන්වන්නේ. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලප. එතකොට වැඩිම අකුසල් ගාණක් අන්තර්ගත වෙන්නේ වචනයටයි. අකුසල් 10න් 4ක් අන්තර්ගතයි වචනයට, 3ක් අන්තර්ගතයි කායික ක්‍රියාවලට. දැන් මේ කායික ක්‍රියාවල තියෙන අකුසල් 3යි, ඒ කියන්නේ සතුන් මැරීම, හොරකම් කිරීම, කාමී වර්ධනය හැසිරීම කියන අකුසල් 3යි, වචනයෙන් සිදුවෙන අකුසල් 4යි එකතුව ගත්තම 7යි. ඔන්න ඔය 7 තමයි පාපේ. දැන් මං ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කිව්වා මේ වෙලාවේ සියලු දෙනාගේ ගුණය මොකද්ද? සියලු පව් දුරු වෙලා. ඒ කියන්නේ මොකක්ද? දැන් ඒක ඇත්තද කියලා බලන්න. ඇත්තට බලලා උත්තර දෙන්න ගිහින් ඔයක කැඩෙන්න පුළුවන්. ඇයි? දැන් ඇත්ත වුණේ කොහමද? දැන් කායික අකුසල් ටික දන්නවා දැන්. ඒක ඒව සිදු වෙන්නේ නැහැ කියලා දන්නවා.
ඔය කයේ වාඩි වෙලා ඉන්න එක කායික ක්‍රියාවක්. දැන් කරන ක්‍රියාව එච්චරයිනේ කායික ක්‍රියාවසේ. දැන් වාඩි වෙලා ඉන්නේ කායික ක්‍රියාව තුළ අන්තර්ගතද සතුම් මැනීමේ කායික ක්‍රියාව නැහැ. දැන් සත් හැබැයි කාට හරි හිතලා තව සතෙක් උඩ වාඩි වෙන්න පුළුවන් ඌ මැරෙන්න. තේරුණාද? දැන් වාඩි වීමිනුත් සත්වි මැරියද මිනිසුන්ට? ඕන තරම් සත්වි හැමවත් මරන. තේරුණාද? ඔය දැන් හැමයි වාඩි වෙලා ඉන්නේ ඉඳීම තුළ ඔය කියන කායික අකුසල් තුනෙන් එකක්වත් සිදු වෙන ඉරියව්ව නෙමෙයි අපිට තියෙන්නේ. එහෙනම් කායික අකුසල් තුන දැන් නැහැ. වාචික අකුසල් දෙන්න නම් ඕ වාචික කුසලුත් තියෙනවා හතරක්, වාචික අකුසලුත් තියෙනවා හතරක්. කායික එහෙනම් කුසලුත් තුනක් තියෙනවා, අකුසලුත් තුනක් තියෙනවා. දැන් අකුසල් තුනක් නැහැ මෙතන කායිකව. වාචික අකුසල් ඕ කුසල් දෙන්න නම් කතා කරන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට ඒ ගුණේ තියෙනවා. මොකද කට වහගෙන ඉන්න. එහෙනම් කට වහගෙන ඉන්නකොට මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා තියෙන්න බෑ. තේරුණාද? එහෙමනම් කායික අකුසල් තුනක් නෑ, දැන් වාචික අකුසල් හතරක් නෑ. ඒකෙහිඳ සබ්බපාපස් අකරණං ගුණේ තියෙනවා. නමුත් මං කිව්වා බණ ඉවරුණාට පස්සේ නෑ කියලා. මට තාතික දෙන්න බෑ කියලා. ඇයි? පරණ පුරුද්දට යනවා බණ ඉවරුණාම. මේකේ මෙහෙම අකුසලයක් තියෙනවා, වාචික අකුසලයක් තියෙනවා. ඒක දැන් මේක නැත්නම් මිනිස්සුන්ට ඉන්න බෑ. මේ ජීවත් වෙන්න බෑ, පණ නැහැ වගේ. ඒ හත්වෙනි අකුසලේ නැත්තම් මේ දියුණුවේ රහස උගයි. මිනිස්සු දියුණු වෙන්න වාචික අකුසල් වල හත්වෙනි අකුසලය නැති වුණ ජීවත් වෙන්න බැරි තත්වයට හැරෙනවා. හත්වෙනි අකුසලිය මොකද්ද? වාචික හතරවෙනි අකුසලය. අකුසල් 10න් ගත්තොත් හත්වෙනි අකුසලය සම්පප්පලාප. සම්පප්පලාප කියන්නේ වැඩක් නැති දේ කතා කිරීම. තේරුණානේ? එහෙනම් පොයේට සිල් ගත්තොත් ඔයගොල්ලන්ට කතා කරන්න උඟක් જાති, පන්සලේ කතා කරන්න උඟක් જાති සම්පප්පලාපේ. සමහර විට ඒ වචන ටික ගෙදර කතා කරපුවම සම්පප්පලාප නොවෙන්න පුළුවන්. ඉතින් මේකෙන් බේරෙන්න බෑ කාටවත්. මේක දැනගෙන රකින්න වෙනවා. තේරුණානේ? මේක gededdi රකින්න යන්න එපා. අමාරු වෙටි. රැකියා කොලේදී රකින්න යන්න එපා. පුළුවන්. ඒක නෙමෙයි බුදුහාමුදුරු පෙන්වන්නේ. පොහේට සිල් ගත්තොත් සම්බපපස්ස කරණං ගුණයට එන්න නම් ওই වාචික අකුසල් 4යි කායික අකුසල් 3යි අහක් වෙන්න ඕනේ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. අට සිල් පද 8ක් තියෙනවා. ওই සිල් පද 8 රැක්කට සම්බපපස්ස කරණං ගුණය බොහෝ දිනකට නැහැ. තේරුණා? අටසිල් පද කැඩිලත් නැහැ. කවුරු හරි ශ්‍රාවකේ සබ්බපාපස්ස අකරණං ගුණේට එන්න නම් අටසිල් සමාදන් වෙලා දෙතිස් කතා නවත්තන්න ඕන. දැන් හුඟක් අය සිල් සමාදන් වෙන්න කැමති, දෙතිස් කතා නවත්තන්න කැමති නැහැ. තේරුණා? ඔය දැන් දියුණු වෙනකොට මිනිස්සයාට ඔය වාචික අකුසලය කර හැකි ඇඟිල්ලේ. දැන් එහෙම දියුණු ලෝකෙක ඉන්නේ ඔයගොල්ලෝ. දැන් සාමාන්‍යයෙන් ඉස්සර මුදුන් මිත්තන්ට ඔය ඇඟිල්ලෙන් වාචික අකුසල් කරන්න බෑ. තාක්ෂණයේ දියුණු වෙනකොට අපි ඊට වැඩිය දියුණුයි කියන්නේ වාචික අකුසලය කරන්න පුළුවන් හැකියාවල් වැඩි කර ගැනීම. කොහොමද ඇඟිල්ලෙන් හත්වෙනි අකුසලය කරන්නේ? සිල් අරගෙන හුඟක් අය ඔය ෆෝන් එක අරගෙන SMS ගහන. ඒක ඇඟිල්ලනේ කරන්නේ. කටවලවන්නේ.
සමහර බණවඩුවල ධර්මශාලාවල් අටසිල් සමාදන් වෙලා පිටිපස්සේ ඉඳගෙන SMS ටයිප් කරනවා. කතා කරන්නේ දැන් ගෙදර ගෙවල් වලත් වැඩි වැඩි ඔය දැන් දියුණු තාක්ෂණයෙන් දියුණු වෙනකොට දැන් බැලුවම ගෙදර අම්මා තාත්තා දූ දරුවෝ ඉන්නවා කවුරුවක් කතා නැහැ. හරි එතකොට දැන් සබ්බපාපස් අකරණං ගුණේ තියනවා කියලා වෙන්නේ ඒ කතාවක් නැහැ. නමුත් ඇහැරලා හින්නේ හැම වෙලේම කරන්නේ හත් වෙනි අකුසලේ. කොහොමද මොකක් හින්ද කරන්නේ? කටෙන් නෙමෙයි. එතකොට බුදුහාමුදුරුවන් කාලේ කටෙන් වචනයෙන් කරපු අකුසල් ටික ඇඟිල්ලෙන් කරන්ඩ හැකියාව ලැබීම තමයි තාක්ෂණයේ දියුණුව කියන්නේ. තේරුණාද? එන්නේම යෝගියෙක් ඉන්නේ කියලා මමතක කරන්න එපා. ඔයගොල්ලන්ට සම්බපාපස්ස කරනන් ගුණේ ගලවන්නම් ෆෝන් ඕෆ් කරන්න සිල් ගත්තේ දවසට. තේරුණාද? නැතුව හොරෙන් ෆෝන් බැලුවත් ඒ ගුණේට නැතුව යයි. තේරුණාද? මම කියන්නේ මේ මෙන්න මෙතනයි රහස තියෙන්නේ. මේ තාක්ෂණය කියන එක බුදුහාමුදුරන්ට අවිද්‍යාවයි. විද්‍යාව නෙමෙයි අපිට විද්‍යාවයි. තේරුණාද? ඒක නිසා මේ සම්බපාපස්ස කරණං ගුණේට තාක්ෂණයක් අවශ්‍ය නැහැ. මනුස්සකම විතරයි අවශ්‍ය වෙන්නේ. ඒගොල්ලෝ මිනිස්සෙක් නම් සීල් සමාදන් වුණාම අට සීල් පද රැකිලා දෙතිස් කතා නැවතුනොත් එතන තියෙනවා සම්බපාපස්ස කරණං ගුණේ. ඒක අමුතු දෙයක් නෙමෙයි මේ මොහොතේ මේ හැම දිනාටම තියෙනවා. එහෙනම් උත්සාහ ගන්න වෙනවා අද දවසේ මේ ගුණේ තියාගන්න. තේරෙනවනේ? මේ ගුණේ තියාගත්තොත් දෙවෙනි ගුණේ ලබා ගන්න පුළුවන්. එහෙනම් දෙවෙනි ගුණය කොහොමද ලැබෙන්නේ? මොකද්ද දෙවෙනි ගුණය? කුසල සුපසම්පදා ගුණයයි. දැන් දෙවෙනි ගුණේ ගන්න පුළුවන් වෙන්නේ පළවෙනි ගුණේ තියෙන ශ්‍රාවකයෙකුට පමණයි. තියෙන වෙලාවක පමණයි. නැති වෙලාවක බෑ. සබ්බපාපස්ස කරණං ගුණේ තියෙන වෙලාවක එයාට පුළුවන් බුදුහාමුදුරුවන්ගේ උපදෙස් පිළිගත්තොත් ඒ උපදෙස් අනුව ක්‍රියාත්මක වුණොත් කුසල සුපසම්පදා ගුණය ගන්න. ඒක කුසල සුපසම්පදා ගුණය කියන්නේ දැන් අකුසල් 10ක් තියෙනවා. ඒ අකුසල් 10ෙන් සබ්බපාපස්ස කරණං වෙන්නේ අකුසල් 7ක්. පව් කියන අකුසල් 7, කායික අකුසල් 3යි, වාචික අකුසල් 4යි දුරු කිරීමේ. දැන් ඒ ගුණයේ තියෙනවා. දැන් එහෙනම් මේ බණ අහනකොට විටින් විට මේ බණ අහනකොට දීර්ඝ කාලීනව නෙවෙයි මේ කියන්නේ. කුසලයේ අකුසලයේ හරියට කාසිය දෙපැත්ත වගේ උඩ විසි කරමුම කාසිය කොයි පැත්ත වැටෙනවද දන්නේ නැහැ. ඒ වගේ අපිටත් මේ කුසලයේ අකුසලයේ හටගන්න මේ අකුසල් 10 හෝ කුසල් 10 හටගන්න ඇහැට අරමුණක් එනකොටත් පුළුවන් හටගන්න. ඇහැට පේනකොටත් මේ අකුසල් 10ම හටගන්න පුළුවන්. නැත්නම් 10න් කීපයක් හටගන්න පුළුවන්. කනට අරමුණක් එනකොටත් පුළුවන්. මේක වේගින් වෙනවා. වේගයෙන් සිදුවෙන දෙයක්. උපත් ඉන්ද්‍රිය 6ට අරමුණු වෙනකොට ඇති වෙන දෙයක් මේ කුසලිය අකුසලිය. එහෙම නැතුව මේ තමන්ගේ පරම්පරාවෙන් තියෙන එකක් නෙමෙයි. ඔබ නොදන්නේ බෞද්ධයෝ අපේ පරම්පරාවෙන් අනුව මං හොඳ බෞද්ධ පරම්පරක ඉපදුනේ අම්මා තාත්තත් බෞද්ධ ආතාචිත් බෞද්ධ අපි ගජනායක පරම්පරාවේ. එහෙමනේ කියන්නේ. ඒක හින්දා අපිට මිත්‍යා දෘෂ්ටිය නෑ. ඒ ගජනායකගේ මිත්‍යා දෘෂ්ටිය. තේරුණාද? බුදුහාමුදුරන්ගේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ කොහොම එකක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ පෙන්වන මිත්‍යා දෘෂ්ටිය අකුසල් මුල් වලින් හැදෙන ධිට්ඨියට කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ කුසල් මුල් වලින් හැදෙන ධිට්ඨියට කියන්නේ කම්මස්සගත සම්මත. තේරුණානේ? එහෙනම් කායික අකුසලයක් තියෙනකොට ධිට්ඨිය මිත්‍යා දෘෂ්ටියයි. වාචික අකුසලයක් තියෙනකොට තියෙන ධිට්ඨියත් මිත්‍යා දෘෂ්ටියයි.
මානසිකව අභිඥා තියෙනකොට ඇතිවෙන දිට්ඨියන් මිත්‍යා දෘෂ්ටියයි. මානසිකව ව්‍යාපාදේ විතරක් ඇතිවෙනකොට තියෙන දිට්ඨියත් මිත්‍යා දෘෂ්ටියයි. තේරුණාද? දැන් එහෙමනම් ඔයගොල්ලෝ මේ වාඩි වෙලා ඉන්නවා, සබ්බපාපසකරණං ගුණේ තියෙනවා, නමුත් මිත්‍යා දෘෂ්ටියෙන් තුර වෙලා නැහැ. මේ අතර තුරත් අර්කාසිය උඩ දාන්නා වගේ විතක මිත්‍යා දෘෂ්ටියත් විතක අම්මසගත සම්මාදිට්ඨියක් දෝලණය වෙනවා. මේ ධර්මශාලාව තුල මේක දන්නේ නැති අයට කුසල සුප සම්පදා ගුණේ ගන්න බෑ. ගත්තත් ඒක බොරු එකක්, හොර එකක්, ව්‍යාජ එකක්, ඩුප්ලිකේට් එකක්. තේරුණාද? ධර්මයේ දන්නේ නැතුව ඉස්සරහට යන්න බෑ. වංචාවට අහු වෙනවා, බොරුවට අහු වෙනවා. දැන් කොහොමද මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්නේ මේ වෙලාවේ? නමුත් මේ වෙලාවේ මිත්‍යා දෘෂ්ටි ඇති වුණාට ඒ දිට්ඨියට කායික අකුසල් කිරීමේ හැකියාව නැහැ, දුර්වලයි. වාචික අකුසලුත් නැහැ දැන්. මං කියවන්නේ මේ අකුසල් 10 හට ගන්න පුළුවන්. ඇහැට එන අරමුණෙන්නුත් පුළුවන්, කනට එන අරමුණෙන්නුත් පුළුවන්, නාසයට එන අරමුණෙන්නුත් පුළුවන්, දිවට එන අරමුණෙන්නුත් පුළුවන්, මනසට මතක් වෙන අරමුණෙන්නුත් පුළුවන් මේ අකුසල් 10 නිර්මාණය කරන්න. දැන් ඔයගොල්ලෝ වාඩි වෙලා ඉන්නකොට පෙලක් අයට කොන්ද රිදෙනවා, පෙලක් අයට කකුල රිදෙනවා. ඒ ශරීරයෙන් කාය ඉන්ද්‍රියෙන් මේක දැනෙන්නේ. මේ හොඳ රිදෙනවා දැනෙනකොට මේ සංකල්පීය නැත්නම් මනසෙන් ඇතිවෙන ව්‍යාපාද කියන්නේ ඒ ඇහෙන් හෝ අරමුණක් එනකොට, කනෙන් අරමුණක් එනකොට, කයෙන් අරමුණක් එනකොට ඒ අරමුණට අකමැති නම් එතන ඇතිවෙන්නේ ව්‍යාපාදයක්. දැන් ඔය වාඩි වෙලා ඉන්නකොට කොන්ද රිදෙනවා නම් ශරීරයේ මොනවා හරි තැනක් රිදෙන මොහොතක ඒ කයෙන් එන අරමුණ රිදෙන එකට කැමති කවුද? තමන්ගේ ශරීර කොටස රිදෙනවට කැමති මිනිසෙක් ඉන්නවද? ඈ? එහෙම මිනිස්සු නෑ. ඉන්නවනම් අමනුස්සෙක්. එහෙනම් අවුරු හරි කියනවා මම නම් හරි කැමතියි මගේ කකුල රිදෙනවට කියනවා. එයා මිනිස්සෙක් නේ, අමනුස්සෙක්. එහෙම බොරු කියන අයත් ඉන්නවා. එතකොට ඔය කකුල හරි කොන්ද හරි ඔය ශරීර කොටසක් බනහනකොට රිදෙනවා නම් ඒ රිදෙන මොහොත ගත්තොත් එතන තියෙන්නේ අකුසලියම් ගත්ත. නවවෙනි අකුසලිය ව්‍යාපාදයි. තේරුණාද? එහෙම නැත්නම් මිනිස්සෙක් නෙමෙයි. මොකද එහෙම වෙන්නේ නැත්නම් මිනිස්සෙ නෙමෙයි. දෙවියන්ට නම් නෑ ඔය කකුල රිදිලි කොන්ද රිදිලි ඒවනේ. කොන්දක් නැතුව නෙවෙයි, කොන්දක් තියෙනවා දෙවියන්ට. දෙවියන්ට කොන්දක් තියෙන දෙවියෝ ඉන්න පුළුවන්. නමුත් කොන්ද රිදෙන දෙවියෝ ඉන්න බෑ. තේරුණා? මිනිස්සයා එහෙම නෑ. මිනිස්සෙකුට කොන්දක් තියෙනවා නම් ඔක රිදෙන්නේ නැතුව ඉඳද්ද බෑ. ඔන්න මිනිස්ස දේව දෙකේ වෙනස. හැබැයි බ්‍රහ්ම ගත්තොත් කොන්දක් නෑ. එහෙනම් රිදෙන්න බෑ. තේරුණා? එහෙනම් මං කියුවේ අමනුෂ්‍ය වෙනවා කියලා නැත්නම්. දැන් එහෙමනම් ව්‍යාපාදේ ඇති වෙන්න බෑ මිත්‍යා දෘෂ්ටිය නැතුව. එහෙනම් අපිට ඔය ශරීර කොටස රිදෙන වෙලාවේ ඇති වෙන දික්කියට බුදුහාමුදුරුව කියන්නේ මිත්‍යා දෘෂ්ටි. තේරුණනේ? ඒ කයෙන් ආපු මිත්‍යා දෘෂ්ටි. නැතුව මේ උප්පත්තියෙන් මිත්‍යා දෘෂ්ටිය සම්මා දෘෂ්ටිය කියන එකක් එන්නේ නැහැ කාටවත්. තේරුණා? ඒ වගේ බොරු කරන අයට නිවන් දකින්නත් බෑ. දකින්න නම් දකින්න හොර නිවන හදාගත්ත එක. තේරුණා? ඒකින්ද මෙතන සබ්බපාපස්ස කරණං ගුණයයි කුසල සුපසම්පදා ගුණය ගන්න නම් ඔන්නෝ දැනගන්න ඕනේ. එහෙම දන්නේ නැතුව ගත්තොත් ව්‍යාජියක් එක. බොරුව. දැන් ඊගාවට මේ බණ අහනකොට බණ ඇහෙන්නේ කයෙන් නෙමෙයි. මනසෙනුත් නෙවෙයි බණ ඇහෙන්නේ. කන ඇහෙනුත් නෙවෙයි බණ ඇහෙන්නේ. බණ ඇහෙන්නේ කණේ.
දැන් සබ්බවාප සකරණ ගුණේ තියෙන මේ බණ අහන කාලය තුරාම මුළු කාලයම ඔයගොල්ලන්ට තියෙනවා. නමුත් මම මේ කියන බණ මොනවා හරි මං කියන මේ වචන කාට හරි තේරෙන්නේ නැත්නම් නැත්නම් ඇහුන්නේ නැත්නම් මගේ වචන පැටලිලා මේ වචනේද අහවල් වචනේද කිව්වේ කියලා දෙගිඩියාවක් ඇති වෙන්නේ නැද්ද මෙහෙම මං කතා කරනකොට? පෙලක් ඇයට පෙලක් වචන තේරෙන්නේ නැහැ. පෙලක් වචන ඇහෙන්නේ නැහැ. පෙලක් වචන මොකද්ද හාමුදුරුවෝ මේ කිව්වේ ගහ කියලාද නැත්නම් ගස් කියලාද මොකද්ද කියලා පැටලෙනවා. ඇහෙන්නේ නැහැ. පිරිසිදු නැහැ වචන. එතකොට ඒකටක් කැමැතිද ඔයගොල්ලෝ? ඇහෙනකොට බණ ඇහෙනකොට තේරෙන්නේ නැති වචනයක් තියෙනකොට ඇහෙනකොට කැමතිද? කැමති නැහැ. එතෙන්දිත් ඇති වෙන්නේ අර කොන්ද රිදිනා වගේ වැඩක් තමයි වෙන්නේ. එතෙන්දිත් ඇති වෙන්නේ මොකක්? අකමැත්ත. අකමැත්ත කියන්නේ ව්‍යාපාරය. තේරෙන්නේ? අකමැත්ත ඇති වෙනකොට දිට්ඨිය මොකද්ද? මිත්‍යා දෘෂ්ටි. දැන් එහෙනම් බණ අහනකොට මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්න වෙනවද නැද්ද? ඇති වෙන වතාවක් තියෙනවා. හැබැයි බණ අහනකොට බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයක් අපිට තියෙනවා. ධර්මයේ කෙරෙහි ගෞරවයක් තියෙනවා. ඒක උඩ වැඩිපුර ඇති වෙන දිට්ඨිය නම් කම්මස්සගතා සම්මා දිට්ඨියයි. තේරුණාද? එතකොට අපි මේ කුසල් කරනවා කියන එක තුළ හැම වෙලෙම කුසල් නැහැ. තේරුණාද? වැඩිපුර තියෙන්නේ කම්මස්සගතා සම්මා දිට්ඨියයි කුසල් කරනකොට. ඒක අතරින් පතර හැබැයි මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒකෙන් හින්දා දැන් ඔයගොල්ලන්ට තියෙන ගුණය සබ්බපපස්සකරණං ගුණී විතරයි. විතක කොච්චර හරි තට්ටු මාරුවට විතින් විත අභිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටිය බිහි වෙනවා. දැන් යම්කිසි ක්‍රියාකාරකමකින් කවුරු හරි මිනිස්සේ මේ බුදුහාමුදුරුවම හොයාගත්තේ වනිමේ මේක කුසලස්ස උපසම්පදා ගුණය බෝධිසත්වයන්ට ඉගැන්වුවා ආලාර කරලා. තේරුණනේ? දැන් තෝ බුද්ධත්වයෙන් අවබෝධ කරගත්ත වෙලෙ නේ ඉස්සර මිනිස්සු දන්නේ එක. ඉන්දියාවේ දන්නේ එක. දන්නේ නැත්නම් ලංකාවේ බෞද්ධ විතරයි. ඒ අය නම් කුසලස්ස උපසම්පදා ගුණය දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ හිතේ කුසලස්ස උපසම්පදා වෙන්නේ ආමිෂ පින්කම් කරපුවාම කියලා. තේරුණනේ? ඉගෙන ගත්තෙත් එහෙමයි. ඔය ගාථාවේ අර්ථය ලියන්නේ කොහොමද? කුසලස්ස උපසම්පදා කියන එක අර්ථය ලියන්නේ කොහොමද සිංහලෙන්? ඒකෙන්ම තේරෙනවා අපි දන්නේ කුසලස්ස උපසම්පදාව බොරුවක් කියලා. කුසල් වඩන්න සියලු පව් දුරු කරන්න කුසල් වඩන්න ඇත්ත. ඉතින් ඒක අරගෙන ඔන්න රට පුරා ලෝකෙ පුරා ඇවිද ඇවිද කුසල් කරනවා. මොකද මේ කුසලස්ස උපසම්පදා ගුණේ මැරෙන්න කලින් ගන්න අවදාවක් ලැබෙනවා. කුසලස්ස උපසම්පදා ගුණේ ගන්නේ පින් කරලා නෙවෙයි. පින්ෙන් ලැබෙන එකක් නෙවෙයි කුසලස්ස උපසම්පදා ගුණේ. කුසලස්ස උපසම්පදා ගුණේ ගන්න දැන් ඔයගොල්ලන්ට බණහන කුසලයේ විතරයි නෙමෙයි තියෙන්නේ. තේරෙනව නේද? අපි හිතමු කවුරු හරි කෙනෙක් බණහන්නේ නැහැ. බණ ඉවරුණාට පස්සේ අර ගහක් යටට ගිහිල්ලා කතා නොකර ඉන්නවම. එතකොට අර අටසිල් පද කැඩෙනවද? නැහැ. අටසිල් කැඩෙනවද ගහක් යට වාඩි වෙලා හිටියද? නැහැ. කවුරු හරි එක්ක කතා කරන්නේත් නැහැ. දෙදිස් කතා නවත්තලා නිස්සද්දෝ ඉන්නවා ගහක් යටට වෙලා. බංකුවක් උඩට වෙලා. එතකොට ඔය සබ්බපවස්සකරණං ගුණේ තියෙද නැද්ද එතෙන්දි? හරියට කියන්න තියෙනවද නැද්ද? තියෙනවා. තේරුණානේ? එතකොට කුසලස්ස උපසම්පදා ගුණේ නෑ. හැබැයි මොකද කුසලස්ස උපසම්පදා ගුණේ කියන්නේ අර දැනට සබ්බපවස්සකරණං ගුණේ ලැබිලා කියනකොට අකුසල් හතක් නෑ. ඉතුරු වෙලා තියෙනවනේ දැන් වරින් වර ඇති වෙන අකුසල් තුනක්. මොනවද? අභිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි. ඔන්න ඔය අකුසල් තුන දුරු කරන්න බෑ. ඒ කියන්නේ රකින්න බෑ. හිතලා හක් කරන්න බෑ කියන එකයි රකින්න බෑ කියන්නේ.
තේරෙනවනේ? උත්සාහ කරන නිකම් බෑ. ඔය අභිඥා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටිය කියන අකුසල් තුන යටපත් කරන්න පුළුවන්. සිල් රැකලා බෑ හැබැයි යටපත් කරන්න. තේරෙනවනේ? ආමිෂ පින්කම් කරලා යටපත් කරන්න බෑ ඔබ. ඒ අකුසල් තුන යටපත් වුණොත් අන්න එතන තියෙනවා කුසලස උපසම්පදා ගුණය. තේරෙනවනේ? ඒ කියන්නේ අකුසල් හතක් දුරු කරගෙන ඉන්න ශ්‍රාවකයා ඉතුරු වෙනවා. එයාට තියෙනවා එතකොට අකුසල් නේ. අකුසල් හතක් දුරු කරගත්ත එක්කෙනාට ඉතුරු වෙලා තියෙන අකුසල් තුනක්. ඒව මොනවද? මානසික අකුසල්, අභිඥා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. එතකොට අභිඥා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියන අකුසල් තුන දුරු කරන්න බෑ යටපත් කරොත්. අන්න එතන තියෙන ගුණේට සියලු බුදුරයන් වහන්සේලා දේශනා කරනවා කුසලස්ස උපසම්පදා. ඔබ නැතුව ආමිෂ පින්කම් කරන තෝගේ අනුව අනාගතයේ ලැබෙන ඵලයක් නෙමෙයි. තේරෙනවද? දැන් මෙතනත් තියෙනවා තව ධම්ම නියාමයක් ගණන ගන්න ඕනේ. මේවා ධම්ම නියාම. මේ මිත්‍යා දෘෂ්ටිය කියන 10 වෙනි අකුසලයට තනියෙන් ඇති වෙන්න බෑ. ජෝඩුවක් ඕනමයි. අඩු ගන්න දෙන්නෙක්වත් ඕනේ මේ මිත්‍යා දෘෂ්ටියට ඇති වෙන්න. දැන් මිත්‍යා දෘෂ්ටිය ඇති වෙන්න පුළුවන් සංකල්පනාවල නැත්නම් සිතේ අභිඥා ඇති වුණොත් අභිඥා මිත්‍යා දෘෂ්ටිය විතරක් ඇති වෙන්න පුළුවන්. එතකොට දෙකක් තියෙනවා. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිය ඇති වෙන්නේ ව්‍යාපාද එක්ක මිත්‍යා දෘෂ්ටිය ඇති වෙන්න පුළුවන්. අවිඥා ව්‍යාපාද නැති තැනක තනියෙන් මිත්‍යා දෘෂ්ටියට ඇති වෙන්න බෑ. ditthියක් හට ගන්න බෑ සංකල්පනාවල අකුසල් නැත්තම්. මේ සංකල්පනාවල ඇති වෙන අකුසල් දෙක තමයි අවිඥා ව්‍යාපාද කියන්නේ. දැන් එහෙමනම් කුසලස උපසම්පදා ගුණේ ලබා ගන්න කවුරු හරි දැනට ඔයගොල්ලන්ට සබ්බව අවස්ථා කරන ගුණේ තියෙන හින්දා තම තමන්ගේ සංකල්පනාවල ඇති වෙන අවිඥා ව්‍යාපාද යටපත් වුණොත් එතන තියෙන ගුණය කුසලස උපසම්පදා ගුණයයි. තේරුණානි? මොකද එතන කුසලස උපසම්පදා ගුණය වෙනකොට අකුසල් 10ම යටපත් වෙලා. තේරුණානි? නමුත් මරණකම් බණ ඇහුවත් කුසලස උපසම්පදා ගුණය ලබා ගන්න කාටවත් බෑ. තේරුණානි? මරණකම් අටමහා කුසල් කරත් කුසලස උපසම්පදා ගුණය ලබා ගන්න බෑ. මොකද ඒක කුසල සුපසම්පදා ගුණය ලැබෙන ශික්ෂාවක් නෙමෙයි. ඒක පුරුදු වීමක් නෙමෙයි. කුසල සුපසම්පදා ගුණය ලැබෙන ශික්ෂාවට කියනවා සමත භාවනාව. මොන භාවනාව කියන්නේ? කුසල සුපසම්පදා ගුණය ලැබෙන දෙයයි. තේරුණාද? දැන් ඔයගොල්ලන්ටත් පුළුවන් මං කියා දුන් නැතුවත් මොකවත් භාවනා ක්‍රමයක් ඔයගොල්ලෝ මෙච්චර කල් කරපු භාවනා වලින් කුසල සුපසම්පදා ගුණය ඕන ලබා ගන්න. කවුරු හරි කරලා තියෙනවා දැන් මෛත්‍රී භාවනාව. මෛත්‍රිය මෙනෙහි කරන්ඩ හැබැයි මෙනෙහි කරන්න ඕනේ කොච්චර කල්ද? මොන ප්‍රතිඵල ලැබෙන කල්ද? අභිඥා ව්‍යාපාද යටපත් වෙනකම්. තේරුණාද? බුදුගුණ මෙනෙහි කරන්ඩ ඔය සබ්බවපස කරණ ගුණේ ඉඳලා අභිඥා ව්‍යාපාද යටපත් වෙනකම්. එතකොට ලැබෙන ගුණය කුසල සුපසම්පදා ගුණය. තේරුණාද? ඒතර සමත භාවනාවකින් කුසල සුපසම්පදා ගුණය ඕන කෙනෙකුට ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට බුදුගුණ නෙමෙයි දෙවියන්ගේ ගුණ දිහි කරන් ඒත් ලැබෙනවා කුසල සුපසම්පදා ගුණය. ඒක හින්දා බුදුහාමුදුරු දේශනා කරනවා දේවතා අනුස්සතිය කුසල සුපසම්පදා ගුණේ ලැබෙන එක සමාධි ශික්ෂාව වැඩෙන එක. මේ සමාධි ශික්ෂාව තුළ තියෙන්නේ සමාධි ශික්ෂාව වැඩිමෙන් ලැබෙන ගුණයක් තමයි කුසල සුපසම්පදා ගුණය. ආමිෂ පින්කමකින් ලැබෙන ගුණයක් නෙමෙයි. ඒවා සම්පූර්ණ තමන් දරාගෙන ඉන්නේ බොරු මත වෙනවා ධර්මීය විකෘති. තේරුණාද? එහෙනම් දැන් ඔයගොල්ලන්ට මේ වෙලාව සැලකුවොත් සබ්බපාපස්සා කරණං ගුණේ තියෙනවා.
ඉගාවට අර සියලු බුදුවරයන් වහන්සේලාගේ උපදේශ මාලාවේ දෙවනු විනය ගන්න ඕන නම් තවදුරටත් බණ ඇහුවට ලැබෙයිද නැහැ. ඒකින්ද දැන් ඕනම තැනක මේ වගේ මේ පොයට නෙවෙයි ගිය පොයට සිල් ගත්ත දවසේත් ඔයගොල්ලෝ මේ 10 විතර වෙනකොට මොකද්ද කරේ? බණ ඇහුවෝ හාමුදුරුවෝ බණ කියන්න ඇති උදේ වරුවේ පොඩ්ඩක්. ඊට පස්සේ මොකද්ද කාලසටහනේ තිබුණේ? භාවනා කිරීම. තේරුණාද? මේ භාවනා කරන්නේ මොකටද එහෙනම්? භාවනා කරන්නේ කුසල සුපසම්බදාන්නේ ගන්න. තේරුණානේ? භාවනා කරන්න සුදුසුකම මොකද්ද? සබ්බමාපස්ස අකරණං ගුණේ තිබීම. තේරුණානේ? එතකොට සබ්බමාපස්ස අකරණං ගුණේ තියෙනකොට අර අටසිල් රැක් සමාදන් වෙලා අටසිල් රකින්න වෙලාවේ දෙතිස්කතා නවතිලා තියෙනවනම් සබ්බමාපස්ස අකරණං ගුණේ තියෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ ගිහි කෙනෙකුට ගිහි ශ්‍රාවකයෙකුට සුදුසුම භාවනාවට සුදුසුම සීලය අෂ්ටාංග සීලය කියලා දේශනා කරනවා. තේරුණානේ? හැබැයි අෂ්ටාංග සීලය තුලින් බුදුහාමුදුරුවෝ ප්‍රඥා ශික්ෂාවටත් උදව් ගන්නවා. දැන් ඔයගොල්ලන්ට මේ කුසල සුපසම්පදා ගුණයේ නැද්ද? මෙහෙම හිතන්නෝ ගෙදර ඉන්නවා. දැන් මේ සීල් අරන්නේ පන්සිල් රකින්න රැගෙන වෙලාවක කතා නොකර හිටියෝ. තේමනි පන්සිල් රැගෙන වෙලාවක, එතකොට පන්සිල් රැගෙනවා නම් අර කායික අකුසල් තුන තියෙන්න පුළුවන්ද? සතුන් මැරීම, ස්වර්ගම් ගිරීම, කාමී වර්ධව හැසිරීම නැහෙනේ. තේමනි ඒ තුන නැහැ. කට වහගෙන ඉන්නවා පන්සිල් රැකගෙන. එතකොට නැද්ද සබ්බවවස්ස කරණං ගුණේ? තියෙනවා. එහෙනම් එතෙන්දි භාවනාවට සුදුසුකම් නැද්ද? එහෙනම් ගෙදර ඉඳලා භාවනා කරන්න බැරිද? පුළුවන්. බෑ කියනෝනම් ඒක ධර්මයේ ගැන දන්නේ නැති එක. තේරුණා නේද? පන්සිල් රැකින වෙලාවක අර කායික වාචික කුසල් හතර නැත්නම් භාවනාවට සුදුසුයි ගියට. තේරුණා නේද? හැබැයි භාවනාව පුරුදු වෙන්න සුදුසු නෑ ඒක. මත් භාවනාවක් වැඩෙන එක නෑ හරියට එහෙම කරාට. තේරුණානේ? භාවනාව පුරුදු වෙන්න සුදුසුම එක අටසිල් රැකලා දෙතිස් කතා නැවතීමමයි කියලා බුදුහාමර දේශනා කරනවා කියන්න. තේරුණානේ? එතකොට හැබැයි අටසිල් රැකලා දෙතිස් කතා නවත්තලා ඔය භාවනා මධ්‍යස්ථානවල එහෙම පුරුදු වෙන ඕනේ භාවනා. එහෙම පුරුදු වෙච්ච භාවනාව gedara කරන්න පුළුවන්. ඔන්න මේකත් තේරුම් ගන්න. නැත්නම් දැන් gedara භාවනා කරන්නයි හොඳ නැහැ කියන මතයක් හැදුවොත් ධර්මයට විරුද්ධයි. තේරුණානේ? ආරම්භයේදී සුදුසුයි අට අෂ්ටාංග සීලය සමාදන් වෙලා දෙතිස් කතා නවත්තලා සබවව සකරණං ගුණේ එතකොටත් තියෙනවා. ඒකේ ඉඳලා භාවනාව පුරුදු වීම තමයි ගිහියට මුනිම්ම පුහුණුවට දෙන උපදේශය. තේරුණානේ? එතකොට එහෙම ගුණයක් නැතුව මෛත්‍රී භාවනාව වැඩුවත් වැඩෙන්නේ නැහැ, බුදු ගුණ වැඩුවත් වැඩෙන්නේ නැහැ. ඔන්න මතක තියාගන්න. දැන් ඔන්න කුසල සුපසම්පදා ගුණේ ලැබුණොත් කාට හරි ඒ මොහොත ගත්තොත් ඒ උගේ ලැබිලා තියෙන කාලයේදී අකුසල් 10 නැහැ. අකුසල් 10 නැත්නම් ඉතුරු වෙන්නේ මොනවද? ඈ දැන් මම මෙහෙම කතාවක් අහනවා. ඔයගොල්ලන්ට උදාහරණයක් කියන්න. පෙට්ටියක් තියෙනවා. ওই පෙට්ටියේ තියෙනවා සුදු බෝල 10කුයි කළු බෝල 10කුයි. පෙට්ටියේ සුදු බෝල 10ක් තියෙනවා කළු බෝල 10ක් තියෙනවා. ඒ හරියට මේ සුදු බෝල වගේ තමයි කුසල් 10. කළු බෝල 10 වගේ තමයි අකුසල් 10. දැන් අපි ආමිෂ පින්කමක් කරනවා කියන්නේ අර පෙට්ටියේ කළු බෝල යට යවලා යට තියෙන දැල්ලා සුදු බෝල ටික උඩමතු කරනවා. ඔන්න ඒ වගේ එකක් තමයි ආමිෂ පින්කම. තේමන්නේ? අකුසලයේ යට තියාගෙන කුසලය පෙන්නනවා. ඔක්ක තමයි ආමිෂ පින්කමේ ස්වරූපය. ක
කළු බෝල යට ගිහින් පොල් පෙට්ටි. සීලය කියන්නේ එහෙම නෙමෙයි. සීලය කියන්නේ කළු බෝල කීපයක්. දැන් පන්සිල් රකින්නකොට අනිවාර්යයෙන්ම කළු බෝල 10න් 4ක් එළියට විසි කරනවා. එතකොට පෙට්ටියේ කළු බෝල 4ක් අඩුයි. පන්සිල් රකින්නකොට ඕක වෙනවා. කළු බෝල 4ක් එළි. කළු බෝල 10න් 6යි තියෙන්නේ. තේරුණනේ. ආජීවශ්‍රමක සීලය රැකෙනකොට කළු බෝල 7ක් එළියෙ 3යි තියෙන්නේ ඇතුළේ. එතකොට වැඩියෙන් තියෙන්නේ මොනවා? සුදු පාට වැඩි නේද? ඒ සුදු බෝල 10යි කළු බෝල 10යි දිනවනම් සුදු බෝල කළු බෝල 7ක් එළියට දැම්මම කළු බෝල 3යි ඉතුරුවේ. තේරුණනේ. දැන් සබ්බපාපස් අකරණං වෙනකොට ඇත්තටම කරන්නේ අර පෙට්ටියේ සුදු බෝල උඩට අරගෙන කළු බෝල යට ගැනීමක් නෙවෙයි. කළු බෝල ටික තාවකාලිකව පෙට්ටියෙන් එළියට විසි කිරීම. ඒකයි සබ්බපාපස් අකරණං කියන්නේ. තේමන කුසලස උපසම්පදා කියන්නේ ඒ ගුණේ ලැබෙනකොට ඉතිරි වෙන කළු බෝල තුනක් පෙට්ටියෙන් විසි කරනවා එළියට. එතකොට පෙට්ටිය ඉතුරු මොනවද? සුදු බෝල 10 විතරයි. තේරුණානේ. එහෙනම් අපිට හිමි වෙලා තියෙනවා සංසාරයෙන් අකුසල් 10ක් හා අකුසල් 10ක්. කුසල සෝක සම්පදා වෙනකොට අකුසල් 10 අහිමි කරගන්නවා. විසි කරනවා. එතකොට ඉතුරු වෙනවා ඉබේම කුසල් 10. කුසල් 10 ඉතුරු වෙන්න ඕනේ අකුසල් 10 නැති වෙලා. ඔබට කියනවා කුසල සෝක සම්පදා. ඒක අපි දන්නේ නැතුව කරන්න හදන්නේ මොකද්ද? අර පෙට්ටියේ සුදු බෝල උඩ තියාගෙන කුසල සුපසම්බදා වෙන්න බෑ කාටවත්. කළු බෝල යට යනවා එතකොට. තේරෙනවද? කුසල සුපසම්බදා වෙන්නේ අර කළු බෝල ටික විසි කරලා වගේ. නැත්නම් අකුසල් 10 සම්පූර්ණ යටපත් වෙලා. අකුසල් 10ම යටපත් කරන්න බෑ. ඒකට ඉස්සෙල්ලා පෙරමුරුවල් ලබන්න ඕනේ. පාපගණී අකුසල් 7 දුරු කරගෙන ඉතිරි අකුසල් 3 යටපත් වෙන්න ඕන. එතකොට ලැබෙනා කුසලස උපසම්පදා. දැන් ඒ කුසලස උපසම්පදා ගුණේ එහෙනම් සීල ශික්ෂාවෙන් ලැබන්න බෑ. ආමිෂයෙන් ලබන්න බෑ. ඒකට කිය ඒකට තියෙන ශික්ෂාවට කුත්‍යයට කියනවා භාවනාව. ඕව නොදන්න අය සෝවාන් වෙන්න යනවා බණ අහලා. තේරුණානේ. ධර්මය දන්නේ කුසලයේ අකුසලයේ දන්නේ නැති මිනිස්සුන්ට සෝවාන් වුණා කි බණ අහලා. තේරුණානේ. ඒ බුදුහාමුදුරන්ගේ ධර්මය දන්නේ එහෙම වෙන්නේ නැහැ මේ දන්න. ඊට වැඩි ගැඹුරු. දැන් අපි හිතමු ඔයගොල්ලෝ මෛත්‍රී භාවනාව කරලා හරි නැත්නම් වෙන භාවනාවක් කරලා කුසල සුභ සම්පදා ගුණය ලබා ගත්තා. නමුත් ඒක ඒ අනුශාසනාව කුසල සුභ සම්පදා ගුණය ලැබුවම නිවනක් තියෙනවා. දුක නෑ. නිවන කියන්නේ දුක නෑ. සංසාර දුක නෑ එතන. හැබැයි තාවකාලිකයි. ඒ නිවන ආලාර කාලාමගේ නිවනයි. බුදුහාමුදුරු දේශනා කරන නිවන නෙවෙයි. තේරුණාද? අකුසල් 10 යටපත් වුණාම ලැබෙන මේ මුක්තිය චේතෝ විමුක්තියයි. ඒ චේතෝ විමුක්තිය අකුසල් 10 නැතිවීමෙන් ලැබෙන නිවනයි. ඔය නිවන ලැබෙන්න ඕනේ බුදුහාමුදුරන්ගේ නිවන ලබා ගන්න. දැන් සචිත්ත පරියෝධපණං ගුණය කියන්නේ ඊට එහා ගුණයක්. සචිත්ත පරියෝධපණං වෙන්න හැබැයි කුසල සුපසම්පදා විය යුතුමයි. අකුසල් 10 යටපත් වෙන්න ඕනේ. ඊළඟට සචිත්ත පරියෝධපණං වලින් වෙන්නේ මොකද්ද? අර අකුසල් 10 හදන මුල් තුන යට යනවා. අකුසල් 10 යටපත් වෙනකොට මුල් හැංගෙනවා. ලෝභ දේශ මොහ හැංගෙනවා. දැන් ලෝභ දේශ මොහ වල බලපෑම විසන්ධි කිරීම කරන කෘත්‍යය තමයි ප්‍රඥා ශික්ෂාව. එතකොට ලෝභ දේශ මෝහ කියන අකුසල් මුල්වල බලපෑම එක මොහොතකට ඒ ලෝභ දේශ මෝහ යට ගියොත් කුසල සුප සම්පදා ගුණෙත් තියෙන එකක් ඒක. ලෝභ දේශ මෝහ කියන අකුසල් මුල් ටික උඩට අරගෙන ඒකට යට යන්න දෙන්නේ නැතුව ඒකේ බලේ විසන්ධි කරපු මොහොතට
බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සචිත්ත පරියෝධපණං ගුණී තියෙනවා. තේරුණානේ? එහෙනම් සබ්බපාපස් සකරණං වෙනකොට අකුසල් 10න් 7ක් දුර වෙන්න ඕනේ. කුසල සුපසම්පදා වෙනකොට අකුසල් 10ම යටපත් වෙනවා. සචිත්ත පරියෝධපණං කියන්නේ අකුසල් 10 නිර්මාණය කරන අකුසල් මුල් තුනේ විසන්ධි කරනවා. හැංගෙන්න දෙන්නේ නැහැ. එළියට අරන් විසන්ධි කරනවා. ඕක ප්‍රඥා ශික්ෂාව. ඕක තමයි සීල බුදුරයන් වහන්සේලාගේ නිවන් දකින්න කමටහන්. තේරුණානේ? තම තමන් කරන භාවනා ක්‍රම අනන්ත ප්‍රමාණ වෙන්න බලුවා. ඒ සියලු භාවනාවල බෞද්ධ ශ්‍රාවකයන් නම් ඔය ස්වરૂපේ තියෙන්න ඕනේ. නැතුව තමන් දෙය හරි කියලා බොරු කරන්න බෑ. තේරුණානේ? එවෙන් දැනගන්න ඕනේ තමන් කරන භාවනාව, පුරුදු කරන භාවනාව සමත භාවනාවක් නම් ඒකේ යන්න පුළුවන් උපරිමයක් තියෙනවා. ඒ උපරිමය තමයි කුසල සුපසම්පදා ගුණය ගත්තේ. දැන් බුදුහාමුදුරු හඳුන්වලා දීපු සතිපට්ඨාන නැත්නම් විපස්සනා සියලුම භාවනාවලින් මුලින් කුසල සුපසම්පදා ගුණයක් දෙවනුව සචිත්ත පරියෝධපණං ගුණයක් දෙකම ලැබෙනවා. ඒකෙන් දා බුදුහාමුදුරු දේශනා කරනවා නිවන් දකින ඒකායන ක්‍රමය. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ කියලා දේශනා කරන්නේ සතිපට්ඨානය. එහෙනම් සතිපට්ඨාන භාවනාවක් කරොත් අර සම්පවපසකරණං ගුණේ තියෙන ශ්‍රාවකේ එයාට මේ සතිපට්ඨාන භාවනාවේ මුලින් ලැබෙන කුසල සුපදම්පදා ගුණය ඒ භාවනාව තව තව බහුලීගත කිරීම තුළින් කවදා හරි ලැබෙනවා සචිත්ත පරියෝධපණං ගුණය. තේරුණානේ? ඒක නිසාවෙන් දැන් මේ දවස් හතරේ අපි පැහැදිලි කරන්න යන්නේ කියා දෙන්න යන්නේ සමත භාවනාව විපස්සනා භාවනාවකට සතිපට්ඨාන භාවනාවකට සුදුසු වෙන එක. දැනුත් ඔයගොල්ලෝ දන්න භාවනාවක් කරන්න ආධුනිකයෝ ඉන්නෝ නම් මේ අපේ වැඩසටහන් වලට ගියා දීපු භාවනාව සතිපට්ඨාන භාවනාව දැනට පුරුදු කරන්නේ නැති අය ඉන්නෝ නම් සක්මන් භාවනාව තමයි මේක වඩාත්ම අපි වැඩිින් කියා දෙන්න යන්නේ. මොකද සතිපට්ඨාන භාවනාව තියෙනවා ගණනාවක්. ආනාපාන සති සතිපට්ඨාන භාවනාව. නමුත් අර නොදන්න ගමින් ගිහි අය මේක කරලා කුසල සුපසම්පදා ගුණේ ලැබෙන්න කලින් ඒගොල්ලන්ට ලැබෙනවා ජම්මෙන් ලැබිච්ච ගුණය. ඒකට මුලා වෙනවා. ගියෝ. ජම්මෙන් ලැබෙන ගුණය මොකක්ද? නින්ද, පුටු උඩ නින්ද යනවා. තේමයි. මේ පුටු උඩ අවුරුදු 10ක් විතර පුටු උඩ නිදාගත්තේ උපාසක පාසිකාවෝ. ඒ පුටු උඩ නින්ද ගියේකට දෙනවා මාර්ගඵල කියලා අමුතු මේ අර්ථ දැක්වීම. තේරුණානේ? එහෙනම් පුටුකාරයන්ගේ නිවනටපත් වෙනවා ඒගොල්ලෝ. නිවන මොකද්ද? දැන් බුදුහාමුදුරන්ගේ නිවන නම් ලැබෙන්නේ සබ්බපවසකරණං ගුණේ දිවිලා ඒක කුසල සුපසම්පදා ගුණයකට හරවගන්න ඕනේ භාවනාවෙන්. ඒකම හරවගන්න ඕනේ තවත් භාවනාවකින් සචිත්ත පරියෝධපණං ගුණේට. තේරුණානේ? අන්න එතන නිවනදී. ඒ සියලු බුදුරයන් වහන්සේලා දේශනා කරපු නිවනයි. උපාසක පාසිකාවන්ගේ අලුත් නිවනක් තියෙනවා 21 වෙනි දිවසේ. තේරුණානේ? කාලයක් තිස්සේ මහන්සි වෙලා අටසිල් රැකලා 21 නවත්තලා සබ්බපාපස කරන්නන් ගුණේ පුරුදු කරලා තියෙනවා. ඊට පස්සේ මොන ආනාපාන සති භාවනාව වඩනවා. ඒක බුදුහාමුදුරුවෝ දීපෝ සතිපට්ඨාන භාවනාවකුත් වෙනවා සමත භාවනාවකුත් වෙනවා. තේරුණා? මේ හරියට දන්නේ නැතුව කරොත් සමත භාවනාවක් වෙනවා ඒක. දැනගෙන කරත් ගුරුවරෙන් නැතුව කරොත් මුලදී සතිපට්ඨාන භාවනාව පස්සේ සමත වෙනවා. තේරුණානේ? දැන් ওই දෙකම කරලා කොහොම හරි ඔන්න කාලයක් තිස්සේ කුසල සුපසම්පදා ගුණේ ගන්න ඕනේ භාවනාවේ. මොකද අර අකුසල් 10ම යටපත් වෙනවා ඕන කෙනෙක් කරපුවා. හරියට කරමු. මහන්සියෙන් කරත් උනන්දුවෙන් කරත් සචිත්ත පරියෝධපණං ගුණේ වෙනුවට ඒගොල්ලන්ට ලැබෙන්නේ පුටු උඩ නින්දයක්. තේරුණානේ? දැන් මේ සංසාර දුක කියන එක නිින්ද ගියාම දුකක් නැන්නේ. හරකෙකුටවත් දුකක් නැන්නේ නිින්ද ගියාම. බල්ලටත් දුක නැහැ. ඇහැරියාමනේ දුක තියෙන්නේ. මේ මුටු උඩ නිින්ද ගියොත් දුක තියෙද? ඈ නෑ. ඇඳේ නිදාගත්තත් දුක නැහැ නේ. ඇහැරියට පස්සේනේ දුක තියෙන්නේ.
නිින්ද ගිය වෙලාවේ නැහැ. මොකද දුක තියෙන්නේ බුදුහාමුදුරුවෝ දුක කියන්නේ මේ අකුසලයක් තියෙන්නේ කොතනද? එතනයි දුක තියෙන්නේ. තේරුණාද? මේ නැතුව දුක කියලා අමුතු එකක් නෙමෙයි. කොහෙද අකුසලේ තියෙන්නේ? ඒකට එතන තමයි දුක තියෙන්නේ. ඒ නිින්ද ගියාම කුසලෙත් නැහැ අකුසලෙත් නැහැ. එතන දුක නැහැ. තේරුණාද? දැන් හරි බැරි ගැහිලා සෑහෙන අවුරුදු ගානක් පුහුණු වෙලා ඇනේ නිදාගත්ත එක පොට උඩ නිදා ගන්න පුරුදු වුණාම එතනම දුක නැහැ. තේරුණානි? ඉතින් ඕකට වැටෙනවා හුඟක් අය භාවනා කරලා. ඒක නිසා මෙන් ඕක අත්තරින්ද ලේසි විදියක් තමයි. එහෙම පොට උඩ නිඳ ගිහිල්ලා දුක නැති තැන ලැබුණක් කමක් නැහැ. ඒ ඇටක් ඒ කරපු භාවනාවත් තවත් ශක්තිය කරගන්න පුළුවන්. ගිහි කෙනෙකුට ගෙදරදීත් කරන්න පුළුවන්. ආරදී පුරුදු වුණොත් කරන්න පුළුවන් භාවනාවක් සක්මන් භාවනාව. ඒක නිසා අපි හුඟක් වෙලාවට කියා දෙන්නේ සක්මන් භාවනාව ගැන. තේරුණානි? මේ අනාගතයේ සුභ සිද්ධිය සඳහා වර්තමාන පුටුකාරයන්ගේ සුභ සිද්ධිය සඳහා නෙමෙයි. තේරුණානි? අපිට අර පුටු උඩ නිදාගත්ත මිනිස්සු හැරවන්න හරි අමාරුයි. ඒකට ඇබ්බැහි වෙච්ච අය ගොඩ ගන්නත් අමාරුයි. නමුත් අනාගතයේ වෙනුවෙන් භාවනාවකට ආධුනිකයන්ට ලේසි සක්මන් භාවනාවෙන් කුසල සුපසම්පදා ගුණය ගත්තොත් කවදා හරි සජිත්ත පරියෝධපණං ගුණය ලැබෙනවාමයි. තේරුණාද? ඒකින් නම් උගක් මහන්සි වෙනවා සක්මන් භාවනාව කියන්නේ. දැන් කාල වේලාව ගිහිල්ලා තියෙනවා අපිට. ආධුනිකයා ඉන්නවා නම් කවදාවත් භාවනා කරපො නැති අයට සක්මන් භාවනාව පුරුදු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ සඳහා ඔයගොල්ලන්ට තව මේ වැස්ස පෑවුවට පස්සේ ආධුනිකයෙක් ඉන්නවා නම් ඒ පිළිබඳව අත්පොතක් ගෙනත් තියෙනවා. පොත් ගේමේට ඒව අරගන්න. ඊට පස්සේ මම එක කතා කරලා හෝ ඒ පොතේ තියෙන විදිහට සක්මන් භාවනාව විතරක් නෙමෙයි පොතේ තියෙන්නේ ආනාපාන සති භාවනාවක් තියෙනවා. තේමනේ ආනාපාන සති භාවනාව නොකර මාසයක් දෙකක් උත්සාහ ගන්න සක්මන් භාවනාව කවදාවත් භාවනා කරපු නැති කෙනෙක් ඉන්නවනම් කරන්න. එතකොට පුළුවන් වෙයි ඔයගොල්ලන්ට ඒ භාවනාව තුළ මුලින්ම කුසලස උපසම්පදා ගුණය ගන්න. දෙවනුව ඒකම් බහුලීගත වීම තුළ අනාගතයේ සත්‍ය පරියෝධපණං ගුණය ලැබේවි. මේක බුද්ධ දේශනාවෙන්ද අපි ශක නොකර ගෞරවයෙන් කළ යුතුයි. ඉතින් මා හිතන්නේ දින හතරක් තියෙන නිසාවෙන් තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. දැන් මූලික අනුශාසනා මෙතනින් අවසන් කරනවා. කාට හරි ගැටලුවක් තියෙනවා නම් ගිලම්පසේ මාර්ගණ ඇවිදින් කතා කරන්න. ආධුනිකෙක් අර පොත අරගෙන ඒක කියෝලා පොඩ්ඩක් වෙලා සක්මන් කරලා දැසින්ද ඇලි එහෙම සක්මන් කරන්න බෑ. ඉඳගෙනත් භාවනා කරන්න පුළුවන්. ඒක වැරද්දක් එම නෙවෙයි. මම අර කිව්වේ වැරද්දක් වෙන්න පුළුවන් කියන එකයි. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපි පොදුවේ සාකච්ඡා කරනවා. එකට නැත්නම් බෞද්ධලි කෝන් නම් එක වෙලාවක් මම ඉන්නවා අහලා දැනගන්න පුළුවන් වෙයි. එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි. නැවත එකට මේ විදිහට මුණ ගැහෙමු. හැමදෙනාටම තෙරුවන් සරණයි.